සියලම මහිමය ගෞරවය ත්‍රික දෙවිඳුන් හට දෙමින් හිමිදිරි භාවනාවට මේ දවස්වල ලංකාවේ හෝ ලෝකයේ කොතනක ගියත් පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණා දෙකක් තිබෙනවා අත්සේදීම සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන්ම පිළිලව දැන්වීම සහ සේදීමේ උපකරණ එදා මෙදා තුර විසබීජ වලින් තොරව සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාව පවත්වගෙන යන්නට සෞඛ්‍යාංශ විසින් සමාජය දැනුවත් කළ උනන්දු කළා අත්සේදීම අලුත් දෙයක් නෙවෙයි අමුතු දෙයක්වත් නෙවෙයි පුංචි කාලේ පටන් තම දෙමාපියන් ගුරුවරුන් කුඩා දරුවන්ට හුරු කරපු කාරණාව හොඳ පුරුදු හැටියට හොඳ සෞඛ්‍ය පුරුදු කැමැට පෙර අත්සේදීම වැඩ කිරීමෙන් සෙල්ලම් කිරීමෙන් පසු අත්සේදීම මේ වගේ දේවල් අත්සේදීම තුලින් බලාපොරොත්තු වුනේ අත් පිරිසුදු තබා ගැනීම මේ දවස්වල මෙම වෛරසය කොරෝනා නිසා ඒ ශරීරගත වීමේ ප්‍රධානම මාධ්‍යයක් යනුවෙන් එළිදරව් වී තිබෙන නිසා ඒක අනිවාර්ය කරලා නීතිගත කරලා ඒ වගේම ඉස්රායලයේ රජ කෙනෙකු දාවිතුමත් පවිත්‍ර අත්පිළිබඳව එහි වටිනාකම ගැන විශේෂයෙන් අවධාරණය කළා වූ කෙනෙක් හැබැයි එයාගේ කතාව සෞඛ්‍ය බලධාරීන් ඉස්මතු කරන ආකාරයේ පැත්තෙන් නෙවෙයි පවිත්‍ර අත් නමස්කාරය සඳහා දෙවියන් වහන්සේගේ අභිමුඛයට යාමට අවශ්‍ය මූලිකම සාධකයක් හැටියට එයා දැක්කේ 24 වෙනි ගීතාවලියේ 3 වෙනි 4 වෙනි කොටස්වලට අනුව ස්වාමීන් වහන්සේගේ කන්දට නගින්නේ කවුද උන්වහන්සේගේ සුද්ධ ස්ථානයේ සිටින්නේ කවුද පවිත්‍ර අත් සහ පිරිසුදු සිතක් ඇත්තව තැනැත්තේමය මෙම ස්ථානයට අනුව පවිත්‍ර අත් යනුවෙන් සඳහන් වෙන්නේ ශාරීරික පවිත්‍රතාවය ගැන නෙවෙයි ආත්මික පවිත්‍රතාවය ඒකේ චිත්‍රය තමයි මෙතන මතු කරලා තිබෙන්නේ ඒ කියන්නේ පාපයෙන් පවිත්‍ර වීම ඒකේ යොහන් පළවෙනි පරිච්ඡේ 9 පදේ සඳහන් වෙන ආකාරයට නමස්කාරය කියන වරප්‍රසාදයේදී දෙවියන් වහන්සේ ඉදිරියේ කැලලක් නැතුව සිට ගැනීමට ඇති හැකියාව ලබා දෙන නිවරදිම භක්තිවන්ත කැප වූ ජීවිත රටාව පිළිමු කරන ප්‍රධානම කෝණය පවිත්‍රකම යනුවෙන් පැහැදිලිව සඳහන් වෙනවා සුද ලියවිල්ල තුල ඒනුත් අත් කියලා කියන්නේ ක්‍රියාවන් කෙනෙකුගේ ජීවිතය තුල එතන කෙනෙකුගේ භක්තිවන්ත ජීවිතය ඔහුගේ ක්‍රියාවත් එක්කලා ඍජුව සම්බන්ධ වෙලා තිබෙන්නේ කෙනෙකුගේ ක්‍රියාව බලපානවා ඔහුගේ ජීවිතයට එවෙන්ම නමස්කාරයට දෙවියන් වහන්සේ ඉදිරිපිට සිට ගැනීමේදී සහ සදාකාලිකව උන්වහන්සේගේ අභිමුඛයට යෑම කියන බලාපොරොත්තු මුල් කරගෙන ඒ නිසා නමස්කාරයේ මාවත ආරම්භ වෙන්නේ දෙවියන් වහන්සේගේ පවිත්‍රතාවය කියන කාරණා මුල් කරගෙන ඒ වගේම සදාකාල ජීවිතයට ඇතුල් වෙන්නට අවස්ථාව ලැබෙන්නේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන පවිත්‍රතාවය මුල් කරගෙන අපේ ක්‍රියාවල පිරිසුදුකම නොයසනා අත්වල පිරිසුදුකම යම්සේද පාපයෙන් තොරයි නම් ස්ථිරයි අපේ නමස්කාරයේ දෙවියන් වහන්සේට මිහිරි භාවයක් ගෙන දෙන මෙන්ම සදාකාලයට ඇතුල් වෙන්නට ඉඩ සලසා දෙනවා